සිරු දෙනා මාදරෙන් පිළිගන්නවා ඉස්සෙල්ලා YouTube channel එකට. ඉතින් ඔයාලා thumbnail එකේ දැක්කා වගේම මේ දවස්වල AliExpress එකෙන් ඔයා බහන් ඕඩර් කරන කෙනෙක් නම් ඔයාලට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ තමයි AliExpress සම්බන්ධයෙන් ලොකු ස්කෑම් එකක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ ස්කෑම් එකේදී වෙන්නේ ඔයාලගේ SIM එකට message එකක් එනවා. ඔයාලගේ ගෙදර address එකේ මිසින් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ link එකෙන් ගිහිල්ලා අදාළ තොරතුරු අතුලත් කරන්න කියලා. ඉතින් ඔයාලා අද ඊයේම order එකක් දාපු කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයාලා AliExpress එකේ කවදා හරි order එකක් දාලා තියෙනවා නම් ඉතින් ඔයාලගේ numbers එකලකව තියෙනවා. ඉතින් එතකොට තමයි මෙන්න මේ ඔයාලගේ number එකට මේ message එක එන්නේ. ඉතින් අපි බලමු මොකක්ද මේ message එක කියලා. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් මේ message එක. ඉතින් මේ තියෙන්නේ එහෙමම message එකක්. ඉතින් මෙන්න මේ මැසේජ් එකේ කියනවා අපේ හවුස් නම්බරේ මිසින් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ link එකෙන් ගිහිල්ලා details update කරන්න කියලා. ඉතින් මේ link එකට ගියාට පස්සේ අපිට මෙන්න මේ වගේ page එකක් open වෙනවා. ඉතින් මේක බැලු බැලමටම SL post එකේ page එක වගේ. ඉතින් ඒ කියන්නේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ලොඩින් තියෙනවා. ඉතින් මේක පෙන්නනවා මේක තැපැල් දෙපාර්තමේන්තුවේ post එක විදියට. ඉතින් ඊට අමතරව මෙතන තොරතුරු වගේක් තියෙනවා. ඉතින් මෙයාලා කියනවා අපි රුපියල් 96 කුත් කැපෙනවා කියලා මෙන්න මේ පොඩි service charge එකකට. ඉතින් ඇත්තටම බැලුවොත් මේකේ තියෙන්නේ අපේ කාඩ් ඩීටේල්ස් අතුලත් කරන්න. ඉතින් අපේ කාඩ් නම්බරේ තියෙනවා, ඒ වගේම එක්ස්පයර් ඩේට්, සිකියුරිටි කෝඩ්, ඉතින් අපේ වීසා කාඩ් එකේ හෝ ක්‍රෙඩිට් කාඩ් එකේ තොරතුරු අතුලත් කරන්න තමයි මේක තියෙන්නේ. ඉතින් ඇත්තටම බැලුවොත් එහෙම මේක ස්කෑම් එකක්. ඉතින් ඔයාලට මේකේ වෙබ් ඇඩ්‍රස් එක බලා ගන්නත් පුළුවන්. මේකේ තියෙන්නේ slpost.gov.lk.fun කියලා. ඉතින් මේක ඇත්තටම ෆේක් සයිට් එකක්. මේක ඇත්තටම ශ්‍රී ලංකා තැපෑලි සයිට් එක නෙමෙයි. ඉතින් ඇත්තම සයිට් එකේ මේ .fun කියලා කිසිම කොටසක් ඩොමේන් එකට එන්නේ නැහැ. ඉතින් ඒක .gov තමයි එන්නේ. ඉතින් මේක ඇත්තටම මෙයාලා හදපු fake සයිට් එකක්. ඉතින් මේ fake සයිට් එකේ ඔයාලගේ තොරතුරු අතුලත් කරාම වෙන්නේ ඔයාලගේ කාඩ් එක මෙයාලා හැක් කරනවා. ඉතින් එතකොට ඔයාලගේ කාඩ් එකේ තියෙන සියලුම මුදල් මෙයාලට කපා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මට ඔයාලට දැනුවත් කරන්න ඕනේ බැරි වෙලාවත් ඔයාලට මේ වගේ message එකක් ඇවිල්ලා link එකක් තිබුණොත් ඔයාලා click කරන්න යන්න එපා. ඉතින් එහෙම කරොත් එහෙම ඔයාලා ඇතුළත් කරලා තියෙන ඔයාලගේ මෙන්න මේ කාඩ් එකේ සියලුම මුදල් කැපීමේ ලොකු අවදානමක් තියෙනවා. ඉතින් මේකෙන් අපි බේරෙන්න කරන්න ඕනේ. ඉතින් මේ වගේ එන මැසේජ් ඔයාලා ක්ලික් කරන්නත් එපා. ඉතින් මේ වගේ සයිට් වලට ඔයාලගේ ඩීටේල්ස් ලබා දෙන්නත් එපා. ඉතින් ඔයාලා AliExpress එකෙන් පේමන්ට් එක කරනකොට විතරක් එතන තියෙන ඒ ඉන්ටර්ෆේස් එකේ ඔයාලගේ ඩීටේල්ස් ඇතුළත් කරන්න. ඉතින් ඒ ඇතුළත් කරත් ඔයාලට බය නම් එතන කාඩ් එක සේව් කරන්න එපා. ඉතින් කාඩ් එක සේව් නොකර ඔයාලට පේමන්ට් එක කිරීම හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලගේ කාඩ් එක සේව් නොකර ඔයාලේ පේමන්ට් එක කරන්න. ඉතින් ඊටත් අමතරව ඔයාලට කියන්න ඕනේ ඔයාලා AliExpress එකේ පේමන්ට් කරන්න වෙනම කාඩ් එකක් තියාගන්න. ඉතින් ඔයාලා හිතන උදාහරණයක් වශයෙන් ඔයා පේමන්ට් කරන්න ඔයාලගේ කමර්ෂල් කාඩ් එකකින් කියලා. ඉතින් ඒක ඔයාලගේ ඔයාලා සාමාන්‍ය තැන්පතු තියාගන්න කාඩ් එක විදියට නෙමෙයි. ඔයාලා වෙනම account එකක් හදලා AliExpress පේමන්ට් කරන්නම ඒ කාඩ් එක තියාගන්න. ඉතින් ඒකේ මහලු මුදලක් තියාගන්න නැතුව රුපියල් 1000ක් රුපියල් 500ක් වෙන්නේ ඔයාලට අවශ්‍ය මුදල විතරක් තියාගෙන මේ පේමන්ට් එක කරන්න. ඉතින් එහෙම තියාගත්තොත් බැරි විලා හරි ඔයාව හැක්ුණත් ඔයාගේ account එකේ තියෙන විශාල මුදලක් නැති වෙනවා කැපෙන්න. ඉතින් මේ විදිහට අපිට පුළුවන් මෙන්න මේ ස්කෑම් එකෙන් බේරෙන්න. ඉතින් ඊටත් අමතරව ඔයාලට මතක් කරන්න තියෙන්නේ ඉතින් මෙන්න මේ වගේ fake site වලට ඔයාලගේ details ඇතුළත් කරන්න යන්න එපා. ඉතින් මොකද AliExpress එකෙන් payment එක කරාට පස්සේ නැවතත් ඔයාලගේ මේ address වැරදිලා හරි මොනා හරි කියලා ශ්‍රී ලංකා තැපැල්ෙන් එහෙම දෙයක් ඇත්තටම අහන්නේ නැහැ. ඉතින් මේ ස්කෑම් එකට ඔයාලා රැවටෙන්න එපා. ඉතින් අපි බලමු ඇත්තට මේකට මොකද කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේම ඉදිරියේදී ගන්න පුළුවන් පිළිවෙල මොකද කියලා බලමු. ඉතින් මේක ගැන මම ඇලර්ට් එකේ ඉඳලා මට තොරතුරක් ලැබුණොත් මම ඔයාලට අනිවාර්යෙන් ඒකන වීඩියෝ අරගෙන එන්නම්. ඉතින් ඔයාලත් එහෙනම් ඔයාලගේ AliExpress orders දාන යාළුවෝ දැනුවත් කරන්න මේ ගැන. ඒ යාළුවෝ අතර මේ වීඩියෝ ෂෙයා කරන්න. ඉතින් ඒ වගේම මේකට ඔයාලා කැමති නම් මේක ලයික් එකක් දාලා ඔයාලගේ අදහස පල්ලයක් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මතක් කරන්න එපා. ඉතින් ඔයාලට දැනනවත් මේ වගේ දෙයක් ඇවිල්ලා තියෙනවා නම් ඉතින් ඔයාලා කරපු දේ මොකද්ද කියලාත් පල්ලයක් කමෙන්ට් කරන්න මතක් කරන්න එපා. අපි යාළුවෝ දැනගන්න. ඉතින් එහෙනම් අදට මම සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.